පසුගිය දින කිහිපයතුල පැවති වර්ෂාපතනයේ යම් අඩුවීමක් මේ වෙලාවේ නිරීක්ෂණය වෙනවා. ඒ වුණාට ඒ ලැබුණු වර්ෂාපතන සමග පස ජලය සම්පූර්ණ වෙලා සහ පවතින ගං අතුර තත්ත්වයත් එක්ක ඒ පැවති හැකි අනුදාය තත්ත්වය තාම පහව ගිහින් නැහැ. ඒ නිසා ජාතික ගුණ පරිසර සංවිධානයේ ඊයේ දිනේදී නිකුත් කරන ලැබූ නායා මන්ත්‍රණගින් තවදුරටත් ක්‍රියාත්මක එලෙසම ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කලුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, මතුගම, බුලත්සිංහල සහ ඉංග්‍රේරන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, කෑගල් දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, දෙහිඔවිට, දැරණියගල, වරකපොළ සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, ඇලපාත, නිවිතිගල, කලවාන, කිරියල්ල සහ හැලිවුඩෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලටත් නිකුත් කර තිබූ ඉවත්ීමේ රතුණු නිවේදන තවදුරටත් ක්‍රියාත්මක වන අතර, ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ල, තාවලම, නාගොඩ, නෙළුව, LPTA සහ නියාගමන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, කලුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, අගලවත්ත, දඩංගොඩ සහ හොරණෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, මාතර දිස්ත්‍රික්කයේ කොටපළ, මුලටියන සහ පිටබැතරෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, නූරේලි දිස්ත්‍රික්කයේ කොත්මලේ සහ අඹගමුව කෝරළයෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ, බලංගොඩ සහ ඕපනායකයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් අධීර දෙක යටතේ අවධානය සිටිනයන් නිවේදෙන් තවදුරටත් ක්‍රියාත්මක වන අතර, මේ සමගම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔකේවල සහ කටුවනයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, කලුතර දිස්ත්‍රික්කයේ බේරුවල, මදුරාවල සහ කලුතරයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාය කෝරළේ, ගංගහිල කෝරළේ, යටිනුවර, ගංගවට කෝරළේ සහ උඩුනුරෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, කෑගල දිස්ත්‍රික්කයේ රඹුක්කන, බුලත්කොහපිටිය, මාවනැල්ල, ගලිගමුව, කෑගල සහ අරණාගයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව සහ නාරම්මලයන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, මාතර දිස්ත්‍රික්කයේ හක්මන, දෙවිනුවර, කඹුරුපිටිය, වැලිපිටිය, දික්වැල්ල, මාතර කඩවස් අතර, අතුරුලිය, තිහගොඩ, වැලිගම, මාතර මාලිම්බඩ, අකුරැස්ස, පස්කොඩ සහ කිරින්ද පුහුලලෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත්, නූරේලි දිස්ත්‍රික්කයේ නූරේලිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ වැලිගපොළ, ගොඩකැවෙල, කහවත්ත සහ කොළොනෑන් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවලටත් අධීර එක යටතේ විමසිලිමත් බවින් සිටින නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වන අතර, මෙම නිවේදනය ඉදිරියේදී පැවති වර්ෂාපතන සහ ඒ ප්‍රදේශවල පවතින පසේ පවතින ජලය සහ පවතින ජල මට්ටම අනුව ඉදිරියේදී වෙනස් විය හැකි. ඒ වගේම යම් ආකාරයක වර්ෂාපතන ලැබුණොත් එහෙම දැනට තියෙන තත්ත්වය අනුව යම් ආකාරයක සිදුවීමක් සිදුවීමේ ඇති හැකියාව බොහොමත්ම ඉහළයි. ඒ නිසා එම ප්‍රදේශවල ජීවත්වන ජනතා මේ සම්බන්ධව සැලකිලිමත් වන සිට මේ වෙනකොට ගංවතුර තත්ත්වයක් ඇතිලා තියෙනවා. ඒ වගේම කණ්ඩි කඩයන්ට යෑමේ හැකියාවන් බහුලයි. ඒ නිසා මේ අනතුරු ස්ථානවල අනතුරු ස්ථානවල ඉවත් වෙලා ආරක්ෂිත ස්ථානයක් කරා යන ලෙස ඉල්ලා සිටින යගම ආපදා සහන ආයතනය සහ කලබන ජාතික ආපදා ගණන මධ්‍යස්ථාන විසින් නිකුත් කර ඇති නිවේදන, ඒ වගේම ඒගොල්ලෝ මේ වනට කෑම්ප් ඉදිකල් තියෙන ඒ ස්ථානවලට ගිහිලා තමන්ගේ ආරක්ෂාව සලසාගෙන ඉල්ලා සිටිනවා. මේ වනට ඇති වුණු තත්ත්වයත් සමග මරණ තුනක් මේ වෙලාවේ මේ වෙනුවට වාර්තා වෙනවා. පස්කණ්ඩි කඩාවැ වැටිලා ඒ අනුව මාතර දිස්ත්‍රික්කයේ මරණ දෙකකුත්, රත්නපුර දිස්ත්‍රික්කයේ මරණ තුනක් වාර්තා වෙනවා. ඒ වගේම නායෑම, ඒ වගේ සුළු කඳු අස්ථාවර වීම වාර්තා වෙලා තියෙනවා. සමස්ත 112ක් මේ වන විට, කලුතර දිස්ත්‍රික්කයේ එකක්, මහනුවර දිස්ත්‍රික්කයේ එකක්, කෑගල් දිස්ත්‍රික්කයේ හතක්, ඒ වගේම නූරේලි දිස්ත්‍රික්කයේ සිද්ධි තුනක්, ඊට අමතර කණ්ඩි කඩාවැටීම වාර්තා වෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ එකක්, කලුතර දිස්ත්‍රික්කයේ දෙකක්, මහනුවර දිස්ත්‍රික්කයේ තුනක්, කෑගල් දිස්ත්‍රික්කයේ 16ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ 4ක්, මාතලේ දිස්ත්‍රික්කයේ 2ක්, මාතර දිස්ත්‍රික්කයේ 2ක්, නූරේලි දිස්ත්‍රික්කයේ 2ක්, රත්නපුර දිස්ත්‍රික්කයේ 5ක්, සමස්ත ගත්තම 37ක් සිද්ධි වාර්තා වෙනවා. ඊට අමතර ගල්පෙරළින් මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා කෑගල් දිස්ත්‍රික්කයේ 1 සිද්ධියක්, ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ සිද්ධි 3ක්, එකතුව ගත්තම සිද්ධි 4ක් වාර්තා වෙලා තියෙනවා. asianmirror.lk